ආයුබෝවන් ඔයාලා හැමෝටම. ඉතින් අද මම කතා කරන්න යන්නේ තවත් අවදානමට ලක්ලා ඉන්න සාගර ජීවියෙක් වෙන ඩොල්ෆින් මත්ස්‍යය ගැන. ඇත්තම ඩොල්ෆින් කියන්නේ මත්ස්‍ය කියනවටත් වඩා සාගර ශීරපායිය කිව්වොත් නිවැරදි. ඉතින් මෙයා විද්‍යාත්මක වර්ග කිරීම වලට අනුව වැටෙන්නේ සිටේසියානු ගෝත්‍රයට. මෙයාලා මිනිස්සුත් එක්ක ඉක්මනටම මිත්‍ර වෙනවා. බුද්ධිනුත් ගොඩක් වැඩි සත්ත්ව විශේෂයක් තමයි ඩොල්ෆින් කියන්නේ. ඉතින් ඩොල්ෆින් කියන නම හැදිලා තියෙන්නේ පුරාණ ග්‍රීක වචනයක් වෙච්ච ඩෙල්ෆිස් කියන වචනේ. ඩොල්ෆින්ලා මාංශ භක්ෂක සත්ත්ව විශේෂයක්. ඉතින් මෙයාලා ගොඩක් වෙලාවට සමූහයක් විදියට, කියන්නේ කිහිප දෙනෙක් විදියට ඉන්න ප්‍රිය කරන සත්ත්ව විශේෂයක්. ඉතින් මෙයාලගේ වැඩිච්ච ඩොල්ෆින් කෙනෙක් අඩි 8 ඉඳන් 12ක් විතර දිග වෙනවා. ඒ වගේම මෙයාලගේ බර රාත්තල් 300ක් 400ක් වගේ ප්‍රමාණයක් වෙනවා. ඉතින් ඩොල්ෆින්ලගේ කිරි මෙයාල මම කිව්වා සාගරයේ ජීවත් වුණාට ශිරපායන් කියලා. ඉතින් මේ ඩොල්ෆින්ලගේ කිරි එළ කිරි වලට වඩා 6 ගුණයක් ශක්තිය වඩවනවා. කියන්නේ මේද ප්‍රමාණයත් එළ කිරි වලට වඩා වැඩි. ඩොල්ෆින් සත්වයන්ගේ නිින්ද ගත්තොත් තප්පර 30ක් වගේ චූටි කාලයක් තමයි තියෙන්නේ. මෙයාලට මිනිත්තු 5ක විතර නිින්දක් කියන්නේ ගොඩක් දිගු නිින්දක්. මෙයාලගේ නිින්දත් ගොඩක් විශේෂයි. මෙයාලා ඉස්සෙල්ලාම මොලේ එක අර්ධයක් තමයි නිදාගන්නේ. පස්සේ තමයි අනිත් අර්ධය නිදාගන්නේ. ඒ මොහොත ඇතුළේදී සතුන්ගෙන් සිදුවන කරදර ඒ වගේ දේවල් හින්දා. ඉතින් මෙයාලා ගොඩක් අවදානමට ලක් වෙලා ඉන්න සත්ත්ව විශේෂයක්. ඉතින් ඒකට ප්‍රධානම හේතුව තමයි පාරිසරික පද්ධති නරකතට හැරීම. ඒ වුණාට තවත් ඍජුවම බලපාන තර්ජනය තමයි ඔවුන් අනපේක්ෂිත විදිහට, ඒ කියන්නේ දන්නේ නැතුවම දැල්වල පැටලීම. ඒ වගේම තවත් ඩොල්ෆින් මත්ස්‍යෙන් හිතාමතාම ඇල්ලීමත් සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් නිසා ඩොල්ෆින් මත්ස්‍යෙන්ගේ ගහණය දැන් අඩු වෙනවා. ඉතින් මෙයාලගේ ජීවී කාලය අවුරුදු 30ක් විතර වෙනවා. 30ක් 50ක් අතර වගේ. ඉතින් ඔයාලා ඕඩසිටසියා ගැන තැනල ගෝ ගැන සිටේසියානු ගෝත්‍රය ගැන තවත් දැනගන්න කැමති නම් මම එන් ස්ක්‍රීන් එකේ ඒ මම ඉගෙන කරපු වීඩියෝ එක දාලා තියන්න. ඒකත් ඔයාලා බලන්න. ඔයාලා හැමෝටම ස්තුතියි.